මම්මේ වස්සාවේ කියන්න කැමති සල්ලි කුට්ටි වලට මුදල් සූට් කේස් වලට දේශපාලන ගනුදෙනු කරපු ඒ සංස්කෘතිය සමගි ජන බලවේගයේ අවසන් කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ උන් පැහැදිලි ප්‍රකාශ කරනවා. සේනා මිත්‍රවරුනි අපි ඉදිරිපත් කරන 19 ඉදිරියට වැඩසටහන තුල සංවරණ සහ තුලන checks and balances තියෙනට අපි වර්තමානයේ දකින ආකාරයට අපිට කිසිම වුමනාවක් නැහැ. ජනාධිපතිවරයෙකුගේ බලය නැති කරන්න. ඒ වගේම අගමැතිවරයෙකුගේ බලය නැති කරන්න. මේ දෙපළම රටේ මහ ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන පුද්ගලයෝ. මේ දෙපළම වෙනස් වුණත් වරම් දෙකක් යටතේ බිහිමු අය. ඇයි අපිට බැරි ඒ කණ්ඩායම් දෙකටම සාධාරණ බලයක් ලබා දීලා පැහැදිලිවම ව්‍යවස්ථා දායකයක් අධිකරණයක් විධායකයක් අතර සංවරණ හා තුලන සමාවෙන්න සංවරණ හා තුලන checks and balances ක්‍රමයක් තුලේ ඇයි අපිට ප්‍රබුද්ධ දේශපාලනයකට යන්නට බැරි ඇයි මේ එක ආයතනයක් විතරක් ඉල්ලන්නේ බලේ මස් රාත්තලම මේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ තුල අපිට හිත හදා ගන්නට බැරිද සමබරතාවයක් ඇති කරගන්න තනි තීන්දුව ගන්නව වෙනුවට සාකච්ඡා කරලා අදහස් වුමාරු කරගෙන අන්‍යයන්ගේ අදහස් වලටත් වටිනාකමක් ලබා දීලා හොඳ ප්‍රසස්ත සාකච්ඡා වලින් හොඳ ප්‍රසස්ත තීන්දුව తీරන ගැනීමේ ක්‍රමවේදයක් තුලින් යහපත සිදුවන්නේ රටට ජනතාවටත් පමණයි අපි රටක් හැටියට එතනට යන්නට ඕන මම අපේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට කාරණාවක් කිව්වා. ඇමරිකා එක්සත් ජනපදයේ දිහා බලන්න. දිනපතාම බැලුවොත් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිතුමයි. ඩෙමොක්‍රැටික් පක්ෂයේ හවුස් ඔෆ් රෙප්‍රසන්ටටිව්ස් එකේ නියෝජිතයි. ඒ වගේම සෙනෙට් සභාවකින් හැමදාම ගහගන්න. හැබැයි රටේ ජාතික ආරක්ෂක ප්‍රශ්න කෙළවෙනකොට මොකද වෙන්නේ? ජනාධිපතිවරණය කැඳවනවා සීක්‍රට් කන්සල්ටේෂන් රහසිගත තොරතුරු දැනුම් දී. එතරම් පක්ෂ දේශපාලනයක් නැහැ. රිපබ්ලිකන් සභිකයොත් ගෙන්නනවා ඩෙමොක්‍රැටික් සභිකයොත් ගෙන්නනවා රටට අනතුරක් සිදු වෙනකොට ඒ රහසිගත සාකච්ඡාව තුළ යම් කිසි යුදමය තත්ත්වයක් නිර්මාණය වෙනවා නම් ඒක දෙපාර්ශ්වයටම දැනුම් දෙනවා. දැන් ਉਹ අපේ රටේ කෙරෙනවා කිසිසේත්ම නැහැ අන්න දියුණු ප්‍රජාතන්ත්‍රවාදය අන්න දියුණු ක්‍රමවේදය අපි එතනට යන්නට අපිට ආපස්සට යන්නට බෑ මේ රටේ සුවහසක් ලක්ෂ 220ක් වූ ජනතාව වහල්ලු ලක්ෂ 220ක් නෙවෙයි ආඥාදායකත්වයක් රටට අවශ්‍ය නැහැ අපේ රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම තුළ අධිකරණයේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ මේ තුනම ශක්තිමත් වෙන්නට ඕන. තුනම එකිනෙකාට සංවරණ සහ තුලන වැඩපිළිවෙල හරහා එකිනෙකාට මේ checks and balances සංවරණ හා තුලන ක්‍රමවේදී ක්‍රියාත්මක කරන්නට ඕන. එතකොට එකදු ආයතනයක්වත් අනිකුත් ආයතන දෙක අභිභවාගෙන මහා බල පරාක්‍රමයක් ගොදුරු කරගන්නේ නැහැ. අපි එතනට යන්නට ඕන. කුත්කලිය කේන්ද්‍ර කරගෙන අරයාගේ බලය අඩු කරන්න, මෙයාගේ බලය වැඩි කරන්න, මෙයාව එළියට දාන්න, මෙයාගේ වයස් ප්‍රමාණය මෙහෙම නිසා මෙහෙම වයස් වෙනස් කරන්න. මම දකින්නේ පරිණත දේශපාලන ක්‍රමවේදයක් තුළ බාල ගති හැටියටයි මම ඒව දකින්නේ. එහෙම ව්‍යවස්ථා සංශෝධන කරලා අපේ රටට කිසිම අනාගතයක් නැහැ. ඒ නිසා සමගි ජන බලවේගයේ අපි බොහොම පැහැදිලිව එඩිතරවම සිටිනවා අපි 20 වෙනි සංශෝධනය කවුරු මොන අභියෝග එල්ල කරා. ඔය විවිධ පත්තර පිටුවල විවිධ ප්‍රවෘත්ති වල 10ක් යනවායි කියනවා 20ක් යනවායි කියනවා හෙට අනිද්දා කියයි 54ම යනවායි කියලා.
ඔය බොරුව තුල ඔය මිත්‍යාව තුල ඔය ටොම්පච දේශපාලනය තුල අපි ආපස්සට කකුලක් ගන්නෙ නෑ සමග ජන බලවේගයේ 54 දෙනා පමණක් නෙමෙයි රජය තුල ඔය ලොකුවට කෑකෝ ගහන ප්‍රගතිශීලී බලවේගවලට කොන්දක් තියනවා නම් කට ඇති තැන තීරණාත්මක දවසේ වැඩ පෙන්නන්නේ කියලා මම ඒ සියලු දෙනාටම අභියෝග කරනවා. ඒ වැඩපිළිවෙළ සමග හොඳට මතක තියාගන්න අපේ මේ විරෝධතා වැඩසටහන අපි මේ සම්මන්ත්‍රණය නතර කරන්නේ නැහැ. රට පුරාවටම නගර කේන්ද්‍ර කරගෙන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන සමගි ජනබලවේගයේ අපි අනිකුත් සෙසු සියලුම ප්‍රගතිශීලී සංවිධානත් සමග රට පුරාවටම ක්‍රියාත්මක කරමු. මේ සති අන්තයේ අපි ඉන්නවා ගාලු දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ අපි චන්දපොල මධ්‍යස්ථාන 1158ක පොදු ජනතාව හමු වෙනවා. දකුණු පළාතේ දිස්ත්‍රික්ක දෙකක චන්දපොල මධ්‍යස්ථාන 1158 විස්ස පිළිබඳව දැනුවත් කිරීමත් විස්ස පරාජය කිරීම යුගයේ අවශ්‍යතාවය වන්නේ ඇයිදයි කියන කාරණාවත් අපි පැහැදිලි කරමු. ඊතලින් නතර වෙන්නේ නැහැ. ඊළඟ සත්‍යන්තේ අපි ඉන්නවා උතුරු මැද පළාතේ අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්කේ. මේ අනාදී වශයෙන් අපේ 19 ඉදිරියට ව්‍යාපාරයේ සභාපති රාජිත සේනාරත්න මැතිතුමාගේ මූලිකත්වයෙන් නායකත්වය. ඒ වගේම අපේ මන්ත්‍රී කණ්ඩායමේ සියලුම දෙනාගේ ශක්තිය තුළ ඒ වගේම සෙසු ප්‍රගතිශීලී කණ්ඩායම් ඒ වගේම වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛ සියලුම ආගම් ආගමික නායකතුමන්ලා ඒක රාශී කරගෙන විස්ස පරාජය කරලා විස්සය පරාජය කරන පමණක් නෙවෙයි ඉතාමත්ම ප්‍රබුද්ධ ප්‍රගතිශීලී 19 ඉදිරියට වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට සමගි ජන බලවේගයේ අපි නායකත්වය ගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් මම ස්තුතිවන්ත වෙනවා. නොසැලී නොවෙනස්ව විවිධ අභියෝග ඉදිරියේ විස්ස පරාජය කරන්නට අපිත් සමග එකතු වුණු සියලුම දෙනාට ඒ වගේම අපේ මන්ත්‍රී මණ්ඩලයට තමුන්නාසලාගේ ඍජු ස්ථාවරය නිසා අද විස්සේ කෑලි කෑලි ගැලවිමින් පවතිනවා කියන එකත් සඳහන් කරමින් විස්ස පරාජය කරලා 19 ඉදිරියට 19 ප්ලස් වැඩසටහන තුළ රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂා කරමින් මේ රටට ප්‍රගතිශීලී ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නට ඔබ අප සියලු දෙනාම අත්වැල් බැඳගනිමින් කියමින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. වණක්කම්. අස්සලාමු අලයිකුම්. දෙවි අතිපූජනීය ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයේ නමසරයි අනිකුත් ආගමික නායකතුමන්ලාගෙන් පූජකතුමන්ලාගෙන් අවසරයි. 19 ඉදිරියට ජනතා ව්‍යාපාරයේ සභාපති ගරු රාජිත සේනාරත්න මැතිතුමා ප්‍රමුඛ අපේ වීරෝදාර රණවිරු ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා ප්‍රමුඛ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මැතිතුමා ප්‍රමුඛ ගරු මැති අමතිතුමන්ලා මන්ත්‍රීතුමන්ලා විද්වතුන් වෘත්තිවේදීන් නීතිඥවරුන් ඒ වගේම අද දින මේ අවස්ථාවට සහභාගී වෙන දයාබර ඔබ සෑම සිරු දෙනාගේම අවසරයි. හිතවත් මිත්‍රවරුනි අද දවස ඉතාමත්ම වැදගත් දවසක්. අද දවස හඳුන්වන්නේ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනේ හැටියට. ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනේ
අපි අද මේ ශාලාවට එකතු වෙලා සිටින්නේ ආඥාදායකත්වය පරාජය කරවල ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවීමයි. අපි හැමෝම දන්නවා විසිවිනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට අහිතකර රටට අසුභවාදී රටට විනයක් වුණු ව්‍යවස්ථා සංශෝධනයක් හැටියට රට ගැන ආදරය කරන බොහෝ දෙනා මේ තර්කයේ පිළිගන්න මම ආරම්භයේදීම කියන්න කැමති විධායක ජනාධිපති ක්‍රමය පිළිගත්තු අනුමත කරපු පුද්ගලෙක් මම. නමුත් 2010 2014 කාලවකවානුව තුලදී සහයිට පෙරත් සිදුණු යම් යම් ක්‍රියාදාමයන් තුල මේ ක්‍රමවේදය තුල ප්‍රජාතන්ත්‍රවාදී නෝන අංග ලක්ෂණයන් හරහා රටට සිදුණු හානිය හොඳින් අවබෝධ කරගත් පුද්ගලෙක් මම. ඒ නිසාම තමයි 2014-15 ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මා පිළිගත්තු මතය වෙනස් කරමින් යුගයට ඔබින ආකාරයට ජනාධිපති ක්‍රමවේදයේ සංශෝධනයක් බලය අඩු කිරීමක් වෙනුවෙන් පෙනී සිටින්නට මමත් කටයුතු කරා. ඉන් පසුව 2015 ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ස්ථාපනය වුණා. දැන් මේ 19 වෙනි සංශෝධනයේ තුලින් මොනවාද සිදුවුණු ප්‍රගතිශීලී ක්‍රියාදාමය? යහපත් රාජ්‍ය පාලනයක් වෙනුවෙන් නිර්මාණය විය යුතු ආයතන නිර්මාණය, නීති රීති රෙගුලාසි බිහි වුණා. තනි පුද්ගලයෙකුට රාජ්‍ය තන්ත්‍රයම ගොදුරු කරගෙන තනි තීන්දුව ගැනීමේ බලය අහිමි වුණා. අධිකරණයට විනිසුරුවන් පත් කරන යම් ක්‍රමවේදයක් හරහා තනි පුද්ගල තීන්දුව තීරණ වලට නොයමින් සහභාගීත්ව තීන්දුව තීරණ වලට ප්‍රවේශ වන්නට ව්‍යවස්ථාදායක සභාව හරහා ඒ වැඩ කටයුතු නිර්මාණය වුණා. අධිකරණයට ඇඟිලි ගැසීම නතර වුණා. ස්වාධීන මැතිවරණ කොමිසමක් හරහා ජීවිත අහිමි නොකොට මැතිවරණ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමේ සංස්කෘතිය බිහි වුණා. ඇමතිවරුන් පත් කිරීම සීමාව ප්‍රසම්පාදන කොමිසම බිහි වුණා. විගණන කොමිසම බිහි වුණා. සත්‍ය වශයෙන්ම නූතන ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය යුතු යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා ආයතන නිර්මාණය. මිත්‍රවරුනි, අපේ රටේ තිබෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය. නිදහසෙන් පසුව මැදි ආදායම් රටක් බවට පත්වෙලා දැනට අඩු මැදි ආදායම් රටක් හැටියට ඉදිරියට යමින් ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට නූතනවාදී රටක් හැටියට ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ ඉදිරි පියවර තබන මොහොතක අපි කල යුත්තේ ජනතා ස්වෛරීත්වයේ ජනතා පරමාධිපත්‍ය
පළුදු කිරීම නොවේ අපි කල යුත්තේ ජනතා පරමාධිපත්‍යය ශක්තිමත් කිරීමයි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වන කෙටුම් පනතකට විරුද්ධව අනපනතකට විරුද්ධව මේ රටේ සිවිල් පුරවැසියන්ට අධිකරණයට යෑමේ කාල සීමාව සීමා වෙනකොට එතන සිදුවන්නේ ජනතා ස්වෛරීත්වය හීන වීමක් බාල්දු වීමක් නූතන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ අපි ඉදිරියට යන්නට ඕන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ අපි ප්‍රගතියක් ලබන්නට ඕන නමුත් අද සිදුවන්නේ ජන වර්මක් සහයි වර්මක නාමෙන් බලය එක තැනක කේන්ද්‍රගත කරගෙන ඒකාධිපති ස්වරූපයකින් රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාව නිර්මාණය කරලා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට තිබෙන ඉඩහඩ අසුරන අපේ රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සහ මුලින්ම ඒකාධිපති රාමුවක් හැටියට ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩපිළිවෙලක යන ක්‍රියාත්මක වන්නේ. ඒස රටේ ජනතාව තීන්දු කරන්නට ඕන. ප්‍රසම්පාදන කොමිසමක් ස්ථාපනය කිරීම යහපත් රාජපාලනයකට අවශ්‍ය දෙයක්ද අනවශ්‍ය දෙයක්ද? හොඳට හිතලා බලුවොත් ප්‍රසම්පාදන කොමිසමේ වාසි රසක් රටට තිබෙනවා. ජනතාවට තිබෙනවා රටක් දුවන්නේ රාජ්‍ය ආදායම තුලින් රාජ්‍ය ආදායම ලැබෙන්නේ බදු මුදල් වලින් බදු මුදල් අය කරනු ලබන්නේ තමුන්නාන්සලාගේ සම්පත් වලින් එහෙනම් තමුන්නාන්සලාගේ බදු මුදල් හැටියට එකතු වෙන රාජ්‍ය ආදායම පරිහරණය කිරීමේදී ප්‍රසම්පාදන කොමිසම ඇඟිලි ගසන්නට බැරි ප්‍රසම්පාදන කොමිසම විනිවිද භාවයෙන් යුක්ත වූ ප්‍රසම්පාදන කොමිසම දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටකට අත්‍යවශ්‍ය වේ. විගණන කොමිසම අත්‍යවශ්‍යම දෙයක්. මොන රටකද විගණන කොමිසමක් ගෙන එන්නේ ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ ඒ ආයතනවල මුදල් විගණනය කිරීම තහනම් කරපු සංශෝධන. කොයි රටේද මේව ගෙන එන්නේ? මේකද දියුණු ප්‍රජාතන්ත්‍රවාද මේකද නූතන ප්‍රගතිශීලී ගමන මිත්‍රවරුනි අපිට පෙනෙනවා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 20 වෙනි සංශෝධනය රටේ යහපත කේන්ද්‍ර කරගත් සංශෝධනයක් නෙවෙයි පුද්ගලින් කේන්ද්‍ර කරගත් සංශෝධනය අහවල් පුද්ගලයාගේ බලය පළුදු කරනවා අහවල් පුද්ගලයාව පියෙන් කෙනෙක් ගන්නට වටනවා අනෙක් පුද්ගලයාට දේශපාලනය කිරීමට මන්ත්‍රී භාවයේ ලබන්නට තිබෙන ඉඩ ප්‍රස්තාව නැති වුණු තත්වයක් තුළ නැවතත් වරක් ඒ වර්ම හිමි කර දෙනවා බලය අගමැතිවරයාගේ තනින් නැවතත් වරක් ජනාධිපතිවරයා ළඟ කේන්ද්‍රගත කරන්නට කටයුතු කරනවා මේ පුද්ගලින් කේන්ද්‍ර කරගත් ව්‍යවස්ථා සංශෝධන රටට ඉතාමත් අහිතකරයි අපි පිළිගන්නට ඕන 19 වෙනි සංශෝධනයේ අංග සම්පූර්ණ සංශෝධනයක් නෙවෙයි ඒවා අඩුපාඩුකම් තිබෙනවා ගැටලු තිබෙනවා නමුත් අඩුපාඩුකම් ගැටලු තිබූ පමණින් රටට වැදගත් වන ඒ ආයතන සහ ප්‍රතිපත්තීන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම නොවේ අපි කල යුත්තේ අපි කල යුත්තේ අඩුපාඩුකම් මගහරවාගෙන ඒ නිර්මාණයේ වුණු ආයතන වැඩි වැඩියෙන් ශක්තිමත් කිරීමයි වැඩි වැඩියෙන් ඒවායේ ස්වාධීනත්වය අපි ශක්තිමත් කරන්නට ඕන දේශපාලන ඇඟිලි ගැසින් නතර කරන්නට ඕන ඒ ආයතන වල කාර්යක්ෂමතාවය වර්ධනය කරන්නට අවශ්‍ය මූල්‍ය සම්පත මානව සම්පත භෞතික සම්පත ලබා දෙන්නට
අපි අදහස් කරන 19න් ඉදිරියට වැඩ පිළිවෙල අන්නේයයි. එතනින් අපි නතර වෙන්නේ නැහැ. අපි සාකච්ඡා කරගෙන යනවා. යම් වැඩ පිළිවෙලක් රටේ ජාතික ආරක්ෂාව. අපි අදහස් කරන 19න් ඔබට වැඩ පිළිවෙල යටතේ ක්‍රියාත්මක කරා. හැමෝම කතා කරනවා ජාතික ආරක්ෂාව ගැන. නමුත් රටේ ජාතික ආරක්ෂක කවුන්සලයේ යම් කිසි පැහැදිලි නීතිමය පදනමක් නැහැ. අපි සූදානම් වෙනවා අපි අදහස් කරන 19න් ඉදිරියට වැඩ පිළිවෙල තුල රටේ ජාතික ආරක්ෂක කවුන්සලයක් ස්ථාපනය කිරීම ඇතුළු ජාතික ආරක්ෂාව තහවුරු කරන වැදගත් වැඩසටහනකට ඉදිරියට යන්න. අපි විශ්වල විරුද්ධයි. විරුද්ධයි පමණක් නොවේ විශ්ව පරාජය කරන්නට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ සිවිල් සංවිධාන හැම බලවේගයක්ම එකතු කරගෙන මේ පරාජය කරනවා කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්නේ. හැබැයි විශ්ව පරාජය කරනකොට අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ. 19 නිර්මාණය වෙනකොට තිබුණු දේශපාලන සමාජමය ආර්ථික වපසරිය නොවේ අද තිබෙන්නේ. හත්පසින් මේක වෙනස්. එතනින් අදහස් කරන්නේ නැහැ. දහනමේ ජනතාවාදී ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපාදන අහිමි කරනවා කියලා නෑ. අහිමි කරන්නේ නෑ. අපි ඒව තව දුරටත් ශක්තිමත් කරනවා. නමුත් ඒව තව දුරටත් ශක්තිමත් කරමින් අපි අවබෝධ කරගන්නට ඕන දහනමෙන් ඉදිරියට යන ව්‍යාපාරය පවතින දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික ආගමික මේ වපසරිය මේ පරිසරය හොඳින් අවබෝධ කරගෙන ඉදිරියට යන ගමනක්. 2015 තිබුණු තත්ත්වය නෝ අද තිබෙන්නේ. මේ වෙනස අපි හඳුනාගෙන මේ ප්‍රගතිශීලීව අපේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම මම පැහැදිලිව කියන්නට කැමතියි මේ විස්ස වෙන්වෙන් පෙනී සිටින කණ්ඩායම හොඳට අවබෝධ කරගන්න. මේ විස්ස ගෙනාපු පුද්ගලයා හෝ කණ්ඩායම මේ වෙනකොට මහ පොළොව තලෙන් අතුරුදහන් වෙලා. කවුද විශ්ව නිර්මාතෘ? කවුද මේ කෙටුම් පටත සකස් කරේ? දැන් රාජ්‍ය බුද්ධිංශයටවත් හොයා ගන්නට බෑ විශ්ව හැදුවේ කවුද කියන කාරණා. අපේ මාධ්‍යවේදී තුමන්ලා මයික්‍රොෆෝනක් අරගෙන ප්‍රබලින්ගෙන් අහනවා ඔබද කතෘ ඔබද හැදුවේ? ඒවට උත්තර දෙන්නේ නැතුව බොහෝ දෙනා පලා යනවා. ඒ මන්ද මිත්‍රවරුනේ සමගි ජන බලවේග ඇතුළු මේ රටේ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර සහ විද්වත් ව්‍යාපාර මේ ජන සමාජයේ බහුතරයක් අද ඉතාමත්ම පිළිකුල් ආකාරයෙන් විසිවිලි සංශෝධනය තරයේ හෙලා දකින. එනිසා මම කියන්නට කැමති දැනටමත් සමගි ජන බලවේගය ඇතුළු අපේ කණ්ඩායමේ විශ්සට එල්ල කරපු ප්‍රහාරවල ප්‍රතිඵල දැනටමත් දකින්නට තිබෙනවා. විශ්සෙන් භාගයක්ම දැන් ආණ්ඩුව හකුලාගෙනයි කියන ආරංචිය මම රටට නිවේදනය කරන්නට කැමතියි. අපි නොබියව බොහොම එඩිතරව ඒ වගේම ප්‍රායෝගිකව උද්දිලිකත්වයන් පැත්තක තමයි රටගෙන හිතලා අපි එල්ල කරපු ඒ අභිහෝග හරහා අද ඔය මහා බහුතරයක් තිබෙනවායි කියන කණ්ඩායම අපි දැනගස්සලා තිබෙනවා. මේ දැනගැස්වීම තුළ කොට්ටාසයක් ඉන්නවා කොන්ත්‍රාත්තුව බාර අරගෙන කොහොම හරි විශ්ස දිනවන විශ්ස දිනවන්නට අවශ්‍ය ගාණක් තියෙනවා. මන්ත්‍රීවරුත් ඉන්නවා. මන් දන්නේ කොහෙන් මන්ත්‍රීවරු ඉන්නවද කියලා. අපි දන්න ආකාරයට සමගි ජන බලවේගයේ කිසිම කෙනෙක් තමන් වදාපු අම්මා තාත්තා පාවල දීලා ලෝවට බිහි කරපු දෙමව්පියන්ට අපහාසයක් අවමානයක් කරමින්
මුදල් සූට්කේස් වලට යටත් වෙන කිසිම කෙනෙක් සමගි ජන බලවේගය නැති කියන එක මම කියන්නට කැමතියි.